අමරකීර්ති අතුකෝරාල මැතිතුමාගෙන අපි දන්න බොහොම අහිංසක හිතවත් මන්ත්‍රීවරයෙක් මීට අවුරුද්දකට කලින් බොහොම අවාසනාවන්ත වශය විදිහට පාර මැද්ද ඝාතනය කරා. ඒ වගේම එතුමාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා. ඔවුන් දෙදෙනාම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන ගමන් උන්ගේ පවුල්වලටත් අපේ සංවේග ප්‍රකාශ කරන මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම සියලුම ආකාරයේ මරකම් ජඩකම් හොරකම් සියල්ලම ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක් විදිහට මම හිතන්නේ මේ රටේ දේශපාලනයත් එතෙන්ට යා යුතුයි කියලා විශ්වාස කරමින් තමයි මේ දේශපාලනේ නිරත වෙන්නේ. ඇත්තම චතුර නමය ගැන කතා කරවුවොත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ප්‍රහාරයේ ශිෂ්ටද ප්‍රතිප්‍රහාරයේ අශිෂ්ටත්වයේ හොයන්න එපා කියන ඒ මුග්ද ප්‍රකාශ මම හිතන්නේ අපි අයින් කරන්නට ඕනේ. මොකද රටේ ඕනෑම ආකාරයක මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය, අදහස් දැක්වීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිය යුතුයි. ඒ වගේම එදා වෙනකොට මිනිසුන්ගේ ජන මනස වෙනස් කරපු දේශපාලන බලවේග, ආණ්ඩු පක්ෂයේ යම් යම් උද්දච්චකම් මේ සියල්ලම තිබ්බා. මේවා අපි දැක්කා. ඒ වගේම මට හොඳට මතකයි හිටපු ජනාධිපතිතුමාට මම ගිය අවුරුද්දේ අප්‍රේල් 28 ගිහිල්ලා කිව්වා, ඔබතුමාගේ ගෙට ගහනකොට ඔබතුමා පැය දෙකක් මරබෙන් ඇතුලේ ඉන්නකොට මේකට ක්‍රියාත්මක නොවිච්ච ආරක්ෂක ප්‍රධානින් මාරු කරන්න කියලා. උතුම හෙව්වා ඇයි එහෙම කියන්නේ කියලා. මම රටේ ජනාධිපතිව පැය දෙකක් තුනක් තිස්සේ හිර වෙලා මර බයෙන් ඉන්නකොට ආරක්ෂා කරන්න බැරි නිලධාරීන් මොකද කියලා. හැබැයි එදා ඒ තීන්දුව ගත්තනම් මේ නමේ වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි වැරද්ද. රාජ්‍ය නායකයෝ ගන්න ඕනේ තීන්දු ගන්න තරම් ශක්තියකින් හිටියේ නැහැ. රටවල් දෙක කකුල් තියන් ඉන්නකොට වෙච්චි වැරදි. ඉතින් මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල තමයි භුක්ති විඳින්නේ මේ නමේ.